මෙවර බලංගොඩ නගර සභාවේ 2022 අයවැය සම්මත වී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත වීමයි. ඒ බව නගර සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා. මීට පෙර බලංගොඩ නගර සභාවේ බලය පවත්වාගෙන ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීමෙනුයි. නමුත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමෙන් වැඩි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා. අයවැය ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීම සම්බන්ධයෙන් සභාවේ විපක්ෂ නායක කවරයා මිලිස අදහස් පළ කළා. මේ අයවැයට අපි විරුද්ධව ඡන්ද දෙනවා. ඒක නිසා ඔබතුමාගේ අවධානය යොමු කළා. මේ මේකට අධීක්ෂණ කණ්ඩායමක් පළාත් සභාවේ යවන්නේ කියලා අපි වේලාසෙන් ඉල්ලීමක් කර දෙනවා. ඒ ඉල්ලීමનો තමයි මේ මහත්තුරු කුන්දරා මේ සභාවට අපි අද කැන්දෙව්වේ. ඒතොර අයවැය අය එයා කනත කර කතා කරලා කනත දින ඒවා උල්ලක් කරගල එයා නුවන්නේ. එයා අපි දුෂ්ටයිලු. එයා අපි නිරෝධිලු. අපි කුහකයිලු. මොනවද කරලා තියන්නේ? යාපනීය මහනගර සභා අයවැය ඡන්ද බිමසීමෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ 2022 අයවැය ඡන්ද 3කින් සම්මත වී තිබෙනවා. එහිදී ජයග්‍රහණය කර ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.